IPL තරගාවලියට ක්‍රීඩා කරන්න මේ වෙද්දි කණ්ඩායම් ඩුබායි වලට ගිහින් ඉන්නේ. පසුගිය වතාවේ තරගාවලියේ ජයග්‍රහණ ලබාගත් මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමත් මේ වෙද්දි තරගාවලියට සූදානම්ින් ඉන්නවා. මේ තරගාවලියට ක්‍රීඩා කරන්න සූදානම්ින් හිටපු ලසිත් මාලිංග තරගාවලියට ක්‍රීඩා කරන්නේ නැහැ කියලා තමයි වාර්තා වෙන්නේ. මාලි නැතත් මුම්බයි කණ්ඩායම තරගාවලියේ දිනනකම් අපේ රටේ ක්‍රීඩා ලෝලීන් මේ වතාවෙත් බලාගෙන ඉඳී. ඒ තරගාවලියේ මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය මහල ජයවර්ධන ටීම් වෙලා තියෙන නිසා මුම්බයි ඉන්දියන්ස් ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රීතිഘോഷා කරන ප්‍රේක්ෂකයෝ අඩු වෙන එකක් නැහැ. මේ තරගාවලියට සෙල්ලම් කරන ක්‍රීඩකයෝ කාලයක් ක්‍රිකට් මානසිකත්වයෙන් බැහැර වෙලා හිටපු නිසා හැම කණ්ඩායමක්ම ශාරීරික වගේම මානසිකවත් තරගාවලියට සූදානම් කරන එක පුහුණුකරුවන්ට ලොකු අභියෝගයක් වෙයි. ඉන්දිය ප්‍රීමියර් ලීග් තරගාවලියට ඩුබායි වලට ගිය මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමේ මානසික සෞඛ්‍ය යහපත් තත්ත්වයේ පවත්වාගෙන යන්න මේ වෙද්දිත් ඔවුන් රැඳී සිටින මැරිට් සමූහයට අයත් හෝටලේ විනෝදාස්වාද මධ්‍යස්ථානයට ඔවුන් යොමු කරලා කියලා තමයි වාර්තා වෙන්නේ. වර්ගාඩි 15,000ක් ලොකු මෙම විනෝදාස්වාද මධ්‍යස්ථානයේ සුවිශේෂී රංග ශාලාවක්, බිලියට් මේසයක්, කැරෝකේ ශාලාවක් ඇතුළු විනෝද ක්‍රීඩා රැසක් ඇතුළත් වෙනවා කියලා තමයි ආරංචි. මේ විදිහට ක්‍රිකට් ගහන්න ආපු මුම්බයි කණ්ඩායමේ මේ තරම් බාහිර ක්‍රියාකාරකම් එක්ක තියෙන මෙම ශාලාව සඳහා යොමු කළ පළමු අවස්ථාව මේක කියලා තමයි වාර්තා වෙන්නේ. මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම කියන්නේ ඉන්දියා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ වඩාත්ම සාර්ථක කණ්ඩායම නිසා කණ්ඩායමේ හිමිකාරීත්වය ඉන්දියාවේ ධනවත්ම පවුල වන අම්බානි පවුලට හිමිවලා තියෙන නිසා මේ විදිහට මහේලලාට අබුඩාබි වල ඉන්න රජවරුන්ට සමානව පහසුකම් සලසලා දීලා තියෙනවා කියලා තමයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.